අයිබුවන්, මම මේ අවස්ථාවේදී ඔබත් සමග වචන කීපයක් අදහස් හුවමාරු කරගන්න අදහස් කරනවා. මේ යහපාලන රජය අමෙරිකන් ගවර්මෙන්ට් එකත් අමෙරිකන් රජයත් සමග එළඹෙන්ට අදහස් කරන සෝෆා අග්‍රීමන්ට් එක පිළිබඳව හා එහි තියෙන ඉතාම භයානක අපි රටක් හැටියට මුහුණ දෙන අවදානම් පිළිබඳව මේක ඔබට අවත්තා කීපයකදී සියලුම ලේඛන ඉදිරිපත් කරමින් මීට පෙරත් කතා කළා. මොකද්ද මේ කියන සෝෆා අග්‍රීමන්ට් එක හා ඒ අපේ රටට බලපාන්නේ කොහොමද? මේ පිළිබඳව ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය මේක අභියෝග කරනවා මේ රජයේ වැඩපිළිවෙල. මේක සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි. ඔබට කියන්න ඕන ඒක තමයි අපිට කරන්න තියෙන එකම දේ. වෙන අපිට මේ අවස්ථාවේ දෙයක් නැහැ. අපේ පරමාධිකාරී බලය ක්‍රියාත්මක කරමින් අපි රජයට අභියෝග කරන්න ඕනේ. මේක කරන්න බෑ. රටක රාජ්‍යපාලනය බාර දීලා තියෙන්නේ රටේ නීතියට එකඟව රාජ්‍යපාලනය කරන්න මිසක් රටේ ජනතාවගේ පරමාධිකාරී බලය මංකොල්ල කරන්න නෙවෙයි. මේ කරන්නේ ඒක තමයි. මොකද්ද මේ කරන මංකොල්ලේ? 2007 අමෙරිකන් පුරවැසියෝ දෙන්නක් පළවෙනි සෝෆා එක ඇග්‍රීමෙන්ට් එක අත්සන් කරනවා. ගෝඨාභය රාජපක්ෂ, ඒ වගේම අමෙරිකන් එම්බසඩර්. මේ ඇග්‍රීමෙන්ට් එකෙන් අමෙරිකන් ෆෝසස් වලට මේ ලංකාවට මේ ඔවුන්ගේ මේ යුද අභ්‍යාස සඳහා පාවිච්චි කිරීමේ සීමිත අවසරයක් දෙනවා. මම නැවත කියන එක තියෙන සීමිත අවසරයක්. මම ඔබ දැක්ක මේ පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරමින් කියනවා ගෝඨාභය රාජපක්ෂ කරපුගේ ගුණම ඒකේ පිටු 7යි, අපේ එකේ පිටු 5යි. මේ රටේ මහජනතාව පුන්නක්කු බොනවා කියලා තමයි මේ රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නේ. නමුත් මේක ඉතාම බිහිසුණු ගිවිසුමක් තමයි මොහු මේවර අත්සන් කරන්නේ. මොනවද ඒකේ අන්තර්ගතය? ඇයි මේක මෙච්චර අමෙරිකන් ෆෝසස් අමෙරිකාව මෙච්චර ලංකාව ගැන උනන්දුවක් දක්වන්නේ? ඔබ දන්නවා ලංකාව වර්ල්ඩ් මැප් එකේ තියෙන තැන. ඒක ඉතාමත්ම යුදමය වශයෙන් වැදගත් කේන්ද්‍රස්ථානයක තමයි අපි පිහිටලා තියෙන්නේ. ඔවුන්ට තියෙනවා ලංකාව චීනයේ හත්යක් වුණොත්, එහෙම නැත්නම් ඉන්දියාවේ ග්‍රහණයට හසු වුණොත් අමෙරිකාව දකින ඔවුන්ට ලොකු අභියෝගයක් කියලා. ඔවුන් ඒ හින්දා මේ අවස්ථාවේදී උත්සාහ කරනවා මේ යහපාලනයත් එක්ක එකතු වෙලා අමෙරිකන් ෆෝසස් වලට ලංකාව පාවිච්චි කරන්න කිසිදු වගකීමකින් තොරව. දැන් ආණ්ඩුක්‍රම යත්තාවේ පළවෙනි වගන්තිය කියන අපි ලංකාව නිදහස්, නිවහල්, ස්වෛරී ජනරජයක් කියලා. ඒක සම්පූර්ණයෙන්ම මේකේ උල්ලංඝනය කරනවා. මේ නාගානන්ද නෙවෙයි කියන්නේ, රටේ නීතිපති කියන්නේ. ඔබේ පරමාධිකාරී බලය මේක සම්පූර්ණයෙන්ම පාවා දෙනවා. ඔබට නීති හමුවේ තියෙන සමාන රැකවරණය මේක සම්පූර්ණයෙන් පාවා දෙනවා. මොනවද මේ ගිවිසුමෙන් කරන්නේ? අයිඩෙන්ටි කාඩ්යක් විතරක්, හැඳුනුම් පතක් පමණක් ඉදිරිපත් කරලා උන්ට යන්න ඉන්න පුළුවන්කම දෙනවා ලංකාවට. එතකොට අපේ ඒක තමයි ඒකේ සෛරිතේ සම්පූර්ණයෙන්ම පාවා දෙනවා. හැබැයිලා මේක ඇවිල්ලා තවදුරටත් සබ්රේන් සේට් එකක් එහෙම ස්වෛරී ජනරජයක් හැටියට අපි පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ඔවුන්ට ඔවුන්ගේ යුද ඇඳුමින් දැනටත් මෙහි ඔවුන්ගේ වාහන කීපයක් ලංකාවේ ක්‍රියාත්මක වනවා. ඔවුන්ගේ යුද ඇඳුමින්, ඔවුන්ගේ අවි ආයුධ දරමින්, ඔවුන්ගේ යාන වාහනවල මේ දේශ භූමි අපේ ඔබේ මාතෘභූමිය කරා නිදහසේ යන්න ඉන්න අවස්ථාව ලබනවා. මේකෙන් භයානකම දේ තමයි ඔවුන් කරන කිසිදු අපරාධ වර්ධකට ඔවුන් වග කියන්නේ නැහැ ලංකාවේ රජයට. ඔබට හිතා ගන්න පුළුවන් ද මේ වෙන්නේ යන්නේ? ඔවුන් ගේන බාණ්ඩ කිසි දෙයක් රේගුවේ අධීක්ෂණයෙන් යටත් නැහැ. රේගුවෙන් සම්පූර්ණයෙන් මේක නිදහස් කරලා තියෙන පරීක්ෂාවෙන්. මොනවද මේ රටට කරන්න හදන්නේ මොවුන්? මේක ඉතාම බිහිසුණු තත්ත්වයක්. මේ මැතිවරණයටත් වඩා මෙන්න මේකට අවධානය දෙන්න. ඒකයි මම කිව්වේ කිසිදු දේශපාලන පක්ෂයකට ඔබ අවසර දීලා නැහැ රටේ ස්වෛරීත්වය ඔබේ පරමාධිකාරී බලය මේ විදිහට පාවා දෙන්න. මේක දේශපාලන පක්ෂ පාට අමතක කරලා හිතන්න ඕන ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් නාගානන්ද කෙලින්ම රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කළා අග්‍රාමාත්‍යවරයාගෙන්. මොකද්ද මේ ගිවිසුම? වහාම පිටපතක් දෙන්න කියලා. ඔහු දැන් දුන්නා
ඔහු එහෙම දෙයක් දන්නේ නැහැ කියලා. නමුත් ඔහු ජාතියට ප්‍රකාශ කළා මේ අවස්ථාවේදී. ඔහු ප්‍රකාශ කීපයක් කළා ඇමරිකාවේ ලංකා භූමියේ ඇමරිකාව ඉසිටීමේ වැදගත්කමක් තියෙනවා කියලා ඔහු කිව්වා. ඒක තමයි ඔය වහබ්වාදීන්, ඒ කියන්නේ අන්තවාදීන්, ඉස්ලාම් ධර්මයේ ඉතාමත් අන්තවාදීන්, අනිත් ආගම් නොසලකන අයට මේ රටේ ඇවිල්ලා ඔය මහා විනාශය කරන්න දුන්නේ පහුගිය අප්‍රේල් 21 වෙනිදා. මේකේ ප්‍රතිඵලය ඔබ දැක්ක. ජනා තානාපතිනිය, ඇමරිකන් තානාපතිනිය කියන මහා නායක හාමුදුරන්ට කියලා කිව්වා මෙහේ එන්න කිසිම අදහසක් නැහැ, ඒකට ඔවුන්ගේ කිසිම සම්බන්ධයක්වත් නැහැ කියලා. මේ දේ දකින්න ඇයට කිසිම උමනාවක් නැහැ මහා නායක හාමුදුරුව ළඟට යන්න. මේකේ අභ්‍යන්තරයේ වෙනස්, මෙහෙට නිකම්ම එන්න බෑ. අපේ ආරක්ෂා පිළිබඳ තියෙන අත්තාවරත්වයක් ලෝක ප්‍රජාවට, ලංකාවේ මහජනතාව ඒකෙන් ඔවුන්ව මුලා කරන්න ඕනේ. ඒක තමයි ඒ 21 වෙනිදා සිද්ධිය ඇතුළාන්තයේ ඇතුළට ගිහලා බලු පේන්නේ. ඒක තමයි පැහැදිලිවම කිව්වේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හා පොලිස්පතිවරයා ඔබට ඍජුවම ඔබට පාපෝච්චාරණය කළා. මේක අපි දැනගෙන සිටියා. නමුත් මෙච්චර විනාශයක් වෙයි කියලා හිතුවේ නැහැ කියලා. මේ ලෝක කිසිම රටක් නැහැ, නිදහස් රටක් නැහැ. තමන්ගේ පුරවැසියෝ ත්‍රස්තවාදීන් ලවා ඝාතනය කරපු කිසිම රටක් මේ ලෝකේ නැහැ. ඒක ඔබ මේ රටේ ඒකත් ඔබ අත්දින්න. මොහු අග්‍රාමාත්‍යවරයා හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නාගාන්දර දැනුම් දුන්න මෙහෙම ගිවිසුමක් අත්සන් කළා නැහැ කියලා. නමුත් මේක ලබන සතිය අධිකරණයේ හමුවට එනවා. මෙහෙම දේවල් මේ රටේ වෙන්න බෑ. අධිකරණයට ලොකු අගකීමක් තියෙන මේ අවස්ථාවේදී ඔබේ පරමාධිකාරී බලය ආරක්ෂා කිරීමට, ඒකෙන්ද මෙවැනි ගිවිසුමක් ආණ්ඩු ක්‍රියාත්මකව ඔබට බලන්න පුළුවන් 157 වන ගන්තිය. එහෙම ගිවිසුම් ගහන ආයතන රට පාවා දෙන්න බෑ. ඊට ඉස්සෙල්ලා අපි මේක අධිකරණයේ හමුවට ගෙනියන්න ඕන. මේක ගෙනියලා අපි මේක කිසේ හෝ වැළැක්විය යුතුයි. පොඩ්ඩක් ප්‍රඥාවෙන් හිතන්න, මේ රට රුමුනේ ලොකුම වැරද්ද තමයි රට කරවන අය, විධායකයේ, ව්‍යවස්ථාදායකයේ, අධිකරණයේ කියන ආයතන තුනම සම්පූර්ණයෙන්ම මේ රට දූෂණයේ වංචාවෙන් සම්පූර්ණයෙන්ම ඔවුන් හැල්ලම් හරිට මකුළු දැලක් වගේ මේක එළුවා. ඒක එළුවට පස්සේ ඒකේ ප්‍රතිඵලය තමයි පහළ ඉන්න සියලු දෙනාම මේ මකුළු දැලේ කියලා පැටලෙන්න පටන් ගත්තේ. හැම තැනම, හැම වෘත්තියම අද මේ දූෂණයේ වංචාව මේකෙන් සම්පූර්ණයෙන්ම ඒකට අහු වෙලා ඉවරයි. අපිට තියෙන ලොකු අභියෝගයක් මේ අවස්ථාවේ රටේ නිදහස් පුරවැසියෝ හැටියට. රට මුදා ගන්න නම් ඒක තමයි මේ හැම විටම අවධාරණය කරන්නේ. අපි රටේ පරම අධිකාරී බලධරයා හැටියට අපි රාජ්‍ය බලය අපි අතර ගමු. මේ ආයතන තුනම, ව්‍යවස්ථාදායක කියන්නේ පාර්ලිමේන්තුව, විධායක කියන්නේ ජනාධිපති හා කැබිනට් මණ්ඩලය, අධිකරණය කියන්නේ ඔබේ අධිකරණ බලය බලගන්නවන අධිකරණය, මේ ආයතන තුනම අපි යදම් වලින් බැඳ තබන්න ඕනේ. මින් ඉදිරියට අපේ පරමාධිකාරී බලයේ මංකොල්ල කෑම සම්පූර්ණයෙන්ම නවත්වන්න. ඒකෙන්ද මේ සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් ඔබ බොහෝම දැඩි අවධානය යොමු කරන්න. මේක කිසිසේත්ම මේ රටේ සිදුවී නොවන්න, මේකට කිසිසේත්ම අවසරයක් නොදෙන්න අපි එකවන්ව නැගී සිටමු. ලබන සතිය තුළ මේක අධිකරණයේ ඔබේ අයිතිය ක්‍රියාත්මක කරමින් නඩුවක් මාර්ගයෙන් මේක ගේනවා අධිකරණය හමුවට. බොහොම ස්තුතියි.